අයිබෝන් කියලා ටොනික් පිස YouTube channel එකත් එක්ක එකතු වෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ටිකක් විතර වෙනස් වීඩියෝ එකක් තමයි ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ. හිතුවේ මට හම් වුණා මේ PA amplifier එක නැත්තම් public addressing amplifier එක යාළුවෙකුගෙන් මේ amp එක හදන්න බැහැ කියලා අයින් කරලා දාපු amplifier එකක්. ඉතින් මේකේ නැති වෙන දෙයක් නැති නිසා කියන්නේ දැන්වත් භාවිතයෙන් අයින් කරපු amplifier එකක් හින්දා මම ඇහුවා මම පොඩි try එකක් දෙන්නද මේ amplifier එක repair කරගන්න කියලා. ඉතින් එයත් කැමති වුණා මේක repair එකක් දීලා බලමු කියලා. මොකද දැන්ටත් භාවිතයෙන් අයින් කරපු amplifier එකක් හින්දා හදන්න බැහැ කියලා. ඉතින් try එකක් දීලා බලමු කියලා මේ පොඩි agreement එකකට ආවා. හරි මුලින්ම amp එක ගැන කතා කරනම් public addressing amplifiers නැත්නම් PA amplifiers කියන්නේ අපි සාමාන්‍ය ගෙදර දොරේ භාවිත කරන amplifiers වල වඩා ටිකක් විතර වෙනස් amplifier එකක්. මේ ඇම්ප් එක ඉස්සරහා අරන් බැලුවොත් එහෙම අපිට මයික්‍රෝෆෝන් ඉන්පුට්ස් ම පහක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිෆරන්ට් මයික්‍රෝෆෝන්ස් මේකට කනෙක්ට් කරන්න පුළුවන්. කිහිප දෙනෙක්ට එකවර කතා කරන්න පුළුවන් මේ ඇම්ප්ලිෆයර් එක හරහා. ඉතින් අපි සාමාන්‍ය ගෙදර භාවිතා කරන ඇම්ප්ලිෆයර් එක නම් බොහොම කලාතුරකින් තමයි අපිට මයික් ඉන්පුට් එක බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව ඔක්සිලරි ඉන්පුට්ස් දෙකක් අපිට දෙන්න පුළුවන්. නැත්නම් MP3 ප්ලේයර් එකකින් හෝ වෙනත් ඩිවයිස් එකකින් මියුසික් එකක් අපිට මේ ඇම්ප්ලිෆයර් එකට දෙන්න පුළුවන්. චැනල්ස් දෙකක් තියෙනවා. මෙතන සිලෙක්ටර් ස්විච් එකක් තියෙනවා. මයික් එකක්ද නැත්නම් ඔක්සිලරි චැනල් එකක්ද කියලා අපිට බලා ගන්න. ඊට අමතරව මේ හැම චැනල් එකකම ඉන්ඩිපෙන්ඩන්ට්ලි අපිට වොලියුම් එක ඇඩ්ජස්ට් කරලා අපිට මික්ස් කරලා තියන්න පුළුවන්. ඒ පාට් එකකුත් තියෙනවා. ඊට අමතරව සුපුරුදු විදියට බේස්, ට්‍රිපල් සහ මාස්ටර් වොලියුම් එක වෙනස් කරගන්න පුළුවන් විදියෙ අපිට කන්ට්‍රෝලර්ස් තුනකුත් මේක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම පවර් ඔන් ස්විච් එක සුපුරුදු විදියට තියෙනවා. මේ ඇම්ප්ලිෆයර් එකේ පිටිපස පැත්තෙන් අපි අරන් බැලුවොත් එහෙම අපි සාමාන්‍ය භාවිත කරන ඇම්ප්ලිෆයර් එකට වඩා මෙයාගේ පසුපස තියෙන කනෙක්ටර්ස් ටිකක් විතර සංකීර්ණයි. මුලින්ම අපිට ඇස ගැටෙන්නේ මෙයාගේ තියෙන අවුට්පුට් ට්‍රාන්සිස්ටර්ස් හතර. මේ තියෙන 2:30-55 ට්‍රාන්සිස්ටර්ස් හතරක්. මේ ට්‍රාන්සිස්ටර් දෙක දෙක පැරලල් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ මේ ඇම්ප්ලිෆයර් එකේ. අනික තමයි PA ඇම්ප්ලිෆයර් වල විශේෂත්වය තමයි මේවට සාමාන්‍ය බෆල්ස් වලට අමතරව අපි සාමාන්‍යයෙන් හෝන් ස්පීකර්ස් භාවිත කරනවා. අපි බොහෝ විට හෝන් ස්පීකර් එකකට වඩා මේ ඇම්ප්ලිෆයර්ස් වලට සම්බන්ධ කරනවා. එතකොට ඒ හෝන් ස්පීකර් එකකට වඩා සම්බන්ධ කරද්දී බොහෝ විට ඔම්ස් 16 වගේ තමයි හෝන් ස්පීකර්ස් එන්නේ. දෙකක් අපි එකට පැරලල් සම්බන්ධ කළොත් ඒක ඉම්පීඩන්ස් එක ඔම්ස් 8ක් වෙනවා. අපි 4ක් හයි කරොත් ඒක ඉම්පීඩන්ස් එක 16ව 4ක් පැරලල් සම්බන්ධ වෙනවා ඔම්ස් 4ක් වෙනවා. ඉතින් මේකේ සම්බන්ධ කරන ස්පීකර් ගාන 90 මේකේ ඉම්පීඩන්ස් එක වෙනස් වෙන නිසා ඒ හැම ඉම්පීඩන්ස් එකකට මැච් වෙන විදියට මෙයාගේ වෙන වෙනම අවුට්පුට් එකේ ටැපින්ස් අපිට බලා ගන්න පුළුවන්. අපි ගෙදර දොරේ සාමාන්‍ය භාවිත කරන ඇම්ප්ලිෆයර් එකක් නම් සාමාන්‍යයෙන් මැනුෆැක්චර් හදන්නේ ඔම්ස් 8ට නැත්නම් 16ට හෝ ඔම්ස් 4. ඒ කියන්නේ එක කන්ෆිගරේෂන් එකකට හෝ ඔම්ස් 8 16 වගේ පරාසයකට හරියන්න විතරයි ඒ ඇම්ප්ලිෆයර් එකක් හදන්නේ. මේ වගේ අපිට සිලෙක්ට් කරගන්න ගොඩක් ෆන්ක්ෂන්ස් නැහැ. හැබැයි ඊළඟ තමයි අපි හයි කරන ස්පීකර් එක ගොඩක් දුරින් හයි කරනවා නම් අපිට ගොඩක් දුරට මේ වයර් එක අදින්න ඕන. එතකොට අනිවාර්යෙන් පවර් ලොස් එකක් වෙනවා. එතකොට කරන්නේ අපි දන්නවා පවර් ට්‍රාන්ස්මිෂන් වල වෝල්ටේජ් එක වැඩි කරලා අපි ට්‍රාන්ස්මිට් කරලා අපිට පුළුවන් අපි භාවිතා කරන තැනදී ආයේ වෝල්ටේජ් එක ඩ්‍රොප් කරලා පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා අපි පාවිච්චි කරන ලයින් ට්‍රාන්ස්ෆෝමර් මේ සඳහා. ඉතින් මේ තියෙන ලයින් ට්‍රාන්ස්ෆෝමර්ස් වල තියෙන ලයින් එක මෙතන වෝල්ට් 70 සහ 100 කියලා තියෙන්නේ මේ අවුට්පුට් එකේ වෝල්ටේජ් එක. ඉතින් මෙතනදි सिद्ध කරන්නේ වෝල්ට් 70 හෝ 100 ආකාරයෙන් මෙයාගේ වෝල්ටේජ් එක අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර් එකේම ඔඩියෝ එක ජෙනරේට් කරලා අපි සැලකිය දුරකට ගෙනihලා අපේ ස්පීකර් ගාව තවත් ලයින් ට්‍රාන්ස්ෆෝමර්ලා සම්බන්ධ කරනවා ඒ අදාළ මේ ටැපින් වෝල්ටේජ් එකට කම්පැටිබල් වෙන විදියට සහ ස්පීකර් ඉම්පීඩන්ස් එකට සමාන වෙන විදියට. ඉතින් අනිත් විශේෂය තමයි P ඇම්ප්ලිෆයර් කියන එක අපි සාමාන්‍ය වෝල් 230න් විතර නෙමෙයි ඔපරේට් කරන්නේ සාමාන්‍ය 12 වෝල්ට් බැටරියක නොත් ඔපරේට් කරන්න පුළුවන් වෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මොකද අපි වාහනයක අපි අනවුස්මන්ට් එකක් දෙනවා නම් අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා මේ PA ඇම්ප්ලිෆයර් එක වෝල්ට් 12 වගේ අඩු වෝල්ටේජ් එකකින් ඔපරේට් කරන්න. හොඳයි අපි දැන් බලමු මේ ඇම්ප්ලිෆයර් එකේ ඇතුළ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. හොඳයි ඇම්ප්ලිෆයර් එක ඇතුළ ගැන කතා කරනවා නම් මුලින්ම මේ ට්‍රාන්සිස්ටර් හතර ගැන කතා කරන්න. මේක අපිට පිටතින් අපි කලින් දැකපු ට්‍රාන්සිස්ටර් හතර. ඒ හතරේ සම්පූර්ණ කනෙක්ටිවිටි එක තියෙන්නේ ඇම්ප්ලිෆයර් එක ඇතුළෙන් මෙන්න මේ විදියට වයර්ස් වලින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හොඳයි මුලින්ම අපි ගත්තොත් එහෙම මේකේ මේ වගේ PA ඇම්ප්ලිෆයර් එකට අපිට ට්‍රාන්ස්ෆෝමර් දෙකක් මේන්ලි බලා ගන්න පුළුවන්. මේ පවර් ට්‍රාන්ස්ෆෝමර් එක මෙයා තමයි 230 වෝල්ට් AC එක වෝල්ට් 24 AC වලට කන්වර්ට් කරන්නේ. ඊළඟ අපිට තියෙන අපේ බ්‍රිජ් රෙක්ටිෆයර් සෙට් එක මේකෙන් අපිට කරන්නේ මේ එන 12 වෝල්ට් අපි AC
රිජිකරණය කරන්න අත රෙක්ටිෆයි කර ගන්නවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් අපිට 6800 මයික්‍රෝෆැරඩ් 35 වෝල්ට් කැපැසිටර්ස් දෙකක් පැරලල් කනෙක්ට් කරලා තියෙනවා ස්මූත් ඉන් වලට. තවත් මේ මෙතනක් තියෙනවා ඒකත් එක්කම පැරලල් කනෙක්ට් කරලා තව පොඩි කැපැසිටර් එකක්. එයාගේ තව රිපල් එක අඩු කර ගන්න. ඊළඟට මේන් ෆියුස් එක අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා. හදිස්සියේ මේ සර්කිට් ඕවර්ලෝඩ් වුණොත් මේ ෆියුස් එකේ සිස්ටම් එකේ පවර් එක සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අනිත් ප්‍රී ඇම්ප්ලිෆයර් සෙක්ෂන් සහ ටෝන් කන්ට්‍රෝලර්ස්. මේ තියෙන්නේ අපි කලින් දැක්ක මයික් ප්‍රී ඇම්ප්ලිෆයර් සෙට් එක එයාලගේ ඉන්ඩිවිජුවල් ටෝන් කන්ට්‍රෝලර්ස් එක. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ ටෝන් කන්ට්‍රෝලර් සර්කිට් එක බේස් ට්‍රිපල් සහ මාස්ටර් වොලියම් කන්ට්‍රෝල් කරගන්න ඒ අදාළ ඒවත් එක්ක. විශේෂයෙන් තමයි මේ ඇම්ප්ලිෆයර් එකේ කිසිම IC එකක් නැහැ, ඔක්කොම තියෙන්නේ ට්‍රාන්සිස්ටර්ස් විතරයි. මෙයාගේ ඇම්ප්ලිෆයි ස්ටේජ් එකට ගියොත් එහෙම මෙන්න මෙතන මේ තියෙන මෙතන මේ තියෙන අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමරේ. ඉතින් මං ඔයාලට කිව්වා මේකේ අපි ගොඩක් කස්ටමයිස් කරනවා ස්පීකර්ස් හයි කරද්දි එක එක නොඑක් ආකාර ඉම්පීඩන්ස් වලට සරිලන්න අපි ස්පීකර් සම්බන්ධ කරනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මේක අවුට්පුට් ස්ටේජ් එකේ මේ වගේ ගොඩක් වයර්ස් අපිට බලා ගන්න පුළුවන්. මේකේ ඉම්පීඩන්ස් එකට ගැලපෙන විදියට මේකෙන් අවුට් කරනවා ඒ අදාළ මේ සංඥාව. ඉතින් මේ තියෙන යාගේ ඉන්පුට් ටර්මිනල්ස් හතර සහ මේක ඊට පස්සේ කනෙක්ට් වෙනවා මේ අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමරයකට සහ මෙතන තියෙන ඇම්ප්ලිෆයර් ඩ්‍රයිවිං ස්ටේජ් එකට. අපි සාමාන්‍ය ගෙදර දොරේ පාවිච්චි කරන ස්ටික් ඇම්ප්ලිෆයර් එකක් හෝ වෙනත් ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයර් එකක් ගත්තොත් එහෙම ඒකේ අපිට දකින්න හම්බෙන්නේ නැති ෆීචර් එකක් තමයි මේ අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර කියන එක. ඊට අමතරව මේක තමයි ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර එකක්. ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර එකෙන් කරන්නේ මේ අවුට්පුට් ස්ටේජ් එකේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් ටික ඩ්‍රයිව් කරන එක. සහ මෙතන ලොකු රෙසිස්ටර්ස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ මේ පවර් ට්‍රාන්සිස්ටර්ස් වල එමීට එක ග්‍රවුන්ඩ් එකත් එක්ක කනෙක්ට් කරන්න දාලා තියෙන මේ පවර් රෙසිස්ටර්ස් තමයි මෙතන මේ බලා ගන්න තියෙන එක. හදිස්සියේ මේ ට්‍රාන්සිස්ටර්ස් පිච් වුණොත් ලොකු කරන්ට් එකක් මේ ඇම්ප්ලිෆයර් එක දිගේ ගමන් කරන එක නවත්තන්න ඒක ලිමිට් කරන්න තමයි මෙතන මේ රෙසිස්ටර්ස් ටික දාලා තියෙන්නේ. සහ ඊට අමතරව මේක බයිසිං වෝල්ටේජස් හරියට තියාගන්න. මේක මුලින්ම කියන්න ඕන මේ ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයර් එක කලින් රෙපයර් කරන්න ඇටෙම්ප්ට් කරපු එකක්. ඔයාලා මෙතන බැලුවොත් ඔයාලා පේන ඇති මේ ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් දෙකට එහා පැත්තේ කරවෙච්ච රෙසිස්ටර් එකක් තියෙනවා සහ අනිත් රෙසිස්ටර් එක රිප්ලේස් කරලා තියෙනවා. මේ ඇම්ප්ලිෆයර් තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි මේ ඇම්ප්ලිෆයර් එක ටර්න් ඔන් කරපු ගමන් මේ කරවෙච්ච රෙසිස්ටර් එක පත්තු වෙලා දුම් දානවා. ඊට අමතරව මේ වෙද්දිත් මෙයාගේ මේ ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර්ස් දෙකෙන් එකක් පිච්චිලා තියෙන්නේ. සහ ඊට අමතරව මෙන්න මෙතන තියෙන මේ බට්ටර් ට්‍රාන්සිස්ටර් නැත්නම් 2:30:55 හතරම පිච්චිලා තියෙන්නේ. ඉතින් මේක රිපයර් කරන්න කලින් මම මේකේ තියරි ඔයාලා පැහැදිලි කරන්න මම තව ටිකකින් ඔයාලත් එක්ක ස්කීමැටික් එකත් එක්ක නැත්නම් මේ සර්කිට් එකේ මේ ඇම්ප්ලිෆයිං ස්ටේජ් එකේ සර්කිට් ඩයග්‍රෑම් එකත් එක්ක මම ඔයාලව හම්බෙන්නම්. හොඳයි, එහෙනම් අපි දැන් බලමු ඇම්ප් එකේ ස්කීමැටික් එක කොහොමද තියෙන්නේ කියලා. මම පොඩි පොඩ්ඩක් සර්කිට් එක ෆලෝ කරලා මෙයාගේ ස්කීමැටික් එක ඇඳගත්තා. මම පටන් ගන්නම් ඉන්පුට් සෙක්ෂන් එකේ ඉඳන්. මෙතන තියෙන්නේ BD139 ට්‍රාන්සිස්ටර් එකක්. ඒ ට්‍රාන්සිස්ටර් එක තමයි මෙතන මේ ඔයාලට බලා ගන්න තියෙන්නේ. මෙයා තමයි ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එක ඔපරේට් කරන ට්‍රාන්සිස්ටර් එක. ඉතින් එයා ප්‍රයිමරි වයින්ඩින් එකෙන් ඒ ට්‍රාන්ස්ෆෝමර් එක ඔපරේට් කරද්දි මෙතන තියෙන සෙන්ටර් ටැපින් වයින්ඩින් එක අවුට්පුට් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එකේ එයාගේ අවුට්පුට් එක මේ විදියට ගිහිල්ලා BD139 ට්‍රාන්සිස්ටර් දෙකකට යනවා. ඒ ට්‍රාන්සිස්ටර් දෙක තමයි ඔයාලට මෙතන මේ බලා ගන්න තියෙන්නේ. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එකට එන සිග්නල් එක ගැන කතා කළොත් අපි මෙතන සයින් වේව් එකක් අපි දුන්නොත් මේ විදියට මෙතෙන්දී මේ විදියට ආර සයින් වේව් එක හම්බෙනවා වගේම අනිත් පැත්තේ ට්‍රාන්සිස්ටරට හම්බෙන්නේ ඒක අංශ 180 කලා වෙනසකුත් එක්ක. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එක මෙයාගේ පොසිටිව් හාෆ් සයිකල් එකේදී ටර්න් ඔන් වෙනවා. හැබැයි මෙයාට හම්බෙන නෙගටිව් හාෆ් සයිකල් එක හින්දා ඊළඟ ට්‍රාන්සිස්ටරට හම්බෙන නෙගටිව් හාෆ් සයිකල් එක හින්දා ඊළඟ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙන්නේ නැහැ. එතකොට ඔන් වෙන්නේ මේ ට්‍රාන්සිස්ටර් එක විතරයි. ඊට පස්සේ ඊළඟ සයිකල් එකේ නැත්නම් මේ නෙගටිව් හාෆ් සයිකල් එක අපි ඉන්පුට් කළොත් එහෙම ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එකට, එතකොට අපේ මුලින් කියපු ට්‍රාන්සිස්ටර් එකට නැත්නම් උඩ තියෙන BD139ට හම්බෙන්නේ දැන් නෙගටිව් හාෆ් සයිකල් එක. ඒකෙදි මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙන්නේ නැහැ. ඊට පස්සේ පල්ලෙහා තියෙන BD139ට දැන් පොසිටිව් හාෆ් සයිකල් එක හම්බෙනවා. මොකද මේ සෙන්ටර් ටැපින් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එක අවුට්පුට් එක කලින් වඩා අංශ 180 කලා වෙනසකින් දෙන හින්දා. ඊට පස්සේ අපි දන්නවා ක්ලාස් AB ඇම්ප්ලිෆයර්ස් වල ක්‍රොස් ඕවර් ඩිස්ටෝෂන් එක තියෙනවා. එතකොට ඒ නිසා අනිවාර්යෙන් බයස් වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ මේ සෙන්ටර් ටැපින් එකේ. මේකෙදි කම ග්‍රවුන්ඩ් කරන්නේ නැහැ. මේ ඇම්ප්ලිෆයර් එක නේ 1.5 වගේ වෝල්ටේජ් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා 0.68 ohm රෙසිස්ටර්ස් දෙකක්. ඒ රෙසිස්ටර්ස් දෙක තමයි මෙතන මේ ඔයාලට බලා ගන්න ඕනේ මේ රෙසිස්ටර් එක මෙතන මේ කර වෙලා තියෙන රෙසිස්ටර් එකක් තමයි මෙතන මේ තියෙන්නේ.
ඊට පස්සේ එතනින් එන මීටර් සෙක්ෂන් එක ගිහිල්ලා කනෙක්ට් වෙන්නේ අපේ අවුට්පුට් ස්ටේජ් එකේදී 2:30 55 ට්‍රාන්සිස්ටර්ස් වල බේස් අප්ග්‍රේඩර්. ඊට පස්සේ ඒකේ 2:30 55 එකේ කලෙක්ටර් පින්ස් කනෙක්ට් වෙන්නේ අපේ අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර් එකට. අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර් එකේ සෙන්ටර් ටැප් එකේ වෝල්ට් 24ක් දීලා තියෙනවා. සහ මෙතන ඩයෝඩ්ස් දෙකක් අපිට බලා ගන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකත් එක්ක මේ විදිහට කනෙක්ට් කරලා තියෙනවා. මේක බොහොම ෆ්‍රී විලින් ඩයෝඩ්ස් විදිහට තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් බලා ගන්න 0.25 ohm 5 volt resistors දෙකකින් මේ 2:30 55 ට්‍රාන්සිස්ටර්ස් වල එමීටර් එක ග්‍රවුන්ඩ් එකත් එක්ක කනෙක්ට් කරලා තියෙනවා. ඒ resistors දෙක තමයි වලට මෙතන මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහ තමයි සර්කිට් එකේ ස්කීමැටික් එක තියෙන්නේ. මේකේ මුලින්ම ඩෙන්ටිෆයි කරපු ගැලුරු ටික තමයි 2:30 55 ට්‍රාන්සිස්ටර් හතරම මේ වෙද්දි පිච්චිලා තියෙන්නේ. එකක්වත් වැඩ කරන්නේ නැහැ මේ වෙද්දි ඇම්ප්ලිෆයර් එකේ. මම මේ ඔක්කොම 2:30 55 ට්‍රාන්සිස්ටර්ස් වල තියෙන කනෙක්ටිවිටි එක සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන්නේ මේ වෙද්දි. ඊට පස්සේ එහෙම කරලා තියෙද්දි පවර් ඔන් කරද්දි මේ එක ට්‍රාන්සිස්ට මේ එකකට සම්බන්ධ කරලා මේ 0.68 ohm රෙසිස්ටර් එකක් ගිනියම් වෙන රත් වෙනවා. ඒක බල්බයක් වගේ ලාවට පත් වෙලා දුම් දානවා. ඉතින් ඕකට හේතුව හොයලා බලන්න ඕන. මම මුලින්ම කරපු ගෙස් එක තමයි මේ බයස් වෝල්ටේජ් වෙනස් වෙලා ඇති කියලා. ඉතින් මල්ටිමීටර් කරා මේ බයස් වෝල්ටේජ් එක මැන්නහම මට ආවා මෙතන වෝල්ට් 10ක් තියෙනවා කියලා. අනිවාර්යයෙන් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද මෙතන වෝල්ට් 10ක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒ අදාළ ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට හයි වෝල්ටේජ් එකක් හම්බෙනවා. එතකොට ඒ නිසා මේ ට්‍රාන්සිස්ටර් එක සැචුරේට් වෙලා මේ අදාළ මේ රෙසිස්ටර් එක හරහා අධි වෝල්ට් අධික ධාරාවක් ගලනවා. ඒ නිසා තමයි මේ රෙසිස්ටර් එක රත් වෙන්න පටන් ගන්නෙ. ඉතින් හැබැයි එක රෙසිස්ටර් එකක් විතරයි රත් වෙන්නේ, අනිත් එක රත් වෙන්නේ නැහැ. ඉතින් මම කළේ මේ ට්‍රාන්සිස්ටර්ස් දෙකම ගලවලා එළියට අරගෙන චෙක් කළා. එතකොට තේරුණා එක ට්‍රාන්සිස්ටර් එකක් හොඳට වැඩ කරනවා, අනිත් එක වැඩ කරන්නේ නැහැ. මේක ඉන්ට්‍රෙස්ටිං දේ තමයි මේ ට්‍රාන්සිස්ටර් එක පිච්චිලා තියෙන විදිය. මේකද වෙලා තියෙන්නේ මේ ට්‍රාන්සිස්ටර් එකේ තියෙන එමීටර් පින් එක සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් වෙලා අය මෙතනින් කිසිම ධාරාවක් ගලන්න විදියක් නැහැ. ඒ නිසා තමයි මේ 0.68 ohm රෙසිස්ටර් එක රත් වෙන්නේ, මුකුත් වෙන්නේ නැත්තේ. ඒත් එක්කම කලෙක්ටර් එමීටර් ජංක්ෂන් එක කෙලින්ම ෂෝට් වෙලා තියෙන්නේ. සෝරි, බේස් කලෙක්ටර් ජංක්ෂන් එක කෙලින්ම ෂෝට් වෙලා. එතකොට මෙතන අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් දැන් එන 24 වෝල්ට් කෙලින්ම මෙයාට එනවා. ඇවිල්ලා මෙතනින් ඉන්පුට් වෙලා අපේ ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එක දිගේ ඇවිල්ලා ඊළඟ ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට එනවා. ඇවිල්ලා මේ ට්‍රාන්සිස්ටර් එක සම්පූර්ණයෙන් සැචුරේට් වෙනවා. මේ ට්‍රාන්සිස්ටර් පිච්චිලා නැති නිසා මේ රෙසිස්ටර් එක හරහා අධික ධාරාවක් ගලලා මේ රෙසිස්ටර් එක අධික ලෙස රත් වෙනවා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මේකට හොඳම පිළියම තමයි මේ ට්‍රාන්සිස්ටර් දෙකම ආයෙත් රිප්ලේස් කරන එක. අනිත් විශේෂම දේ තමයි මේ ඇම්ප්ලිෆයර් එක මම කිව්වා කලින් රිපයර් කරපු එකක්. මෙතන BD139 වෙනුවට දාලා තියෙන D669 කියන ට්‍රාන්සිස්ටර් එක. ඒකත් BD139 ඉක්විවලන්ට් එකක්. ඒකින් ද ලොකු ගැටලුවක් නැහැ. මම නමුත් BD139 ම මෙයාව ආයෙත් රිප්ලේස් කරනවා. මේක තිබ්බේ BD139 කියලා හොයාගත්තහම ඉන්ට්‍රෙස්ටිං විදියට මේ ඇම්ප් එක ගලවලා බලද්දී මේ ඇම්ප් එක ඇතුලේ ගලවලා අයින් කරපු BD139 එක ඇම්ප් එක ඇතුලේ නිකන් වැටලා තිබුණා. ඒකෙන් තමයි හොයාගත්තේ මේ දෙක මෙයාගේ මේ ට්‍රාන්සිස්ටර් දෙක BD139 කියලා. ඊළඟ තමයි මේ ඇම්ප්ලිෆයර් එක තව විශේෂිත දෙයක් තියෙනවා. මෙන්න මේ සෙක්ෂන් එකේ මෙතන NTC type thermistor එකක් තියෙනවා. ඒ thermistor එක බැලුවොත් එහෙම ඒක high කරලා දෙන ඇම්ප්ලිෆයර් එකේ මෙන්න මේ විදියට මේ චැසි එකට තියලා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මේ output transistors අධික ලෙස රත් වෙනවා නම් මේ NTC එක රත් වෙන පටන් ගන්නවා. එතකොට හරිම ඉන්ට්‍රෙස්ටිං ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ ඇම්ප්ලිෆයර් එක ඇතුලේ. මේක හරි ලස්සන ඩිසයින් එකක්. මේ NTC එක රත් වෙද්දි මේක තියෙන ප්‍රතිරෝධය ටික ටික අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මෙතන වෝල්ටේජ් ඩිවයිඩර් බයස් එකක් මෙතන තියෙන්නේ. එතන මේ පල්දෙහා සෙක්ෂන් එකේ වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා කියන්නේ මේ බයස් වෝල්ටේජ් එක ටික ටික අඩු වෙනවා. ඒ එතකොට මේ බයස් වෝල්ටේජ් ටික ටික අඩු වෙද්දි මේ ට්‍රාන්සිස්ටර්ස් වලට මේගොල්ල ඔපරේෂනල් රීජන් එක ඇක්ටිව් රීජන් එක තව පල්ලෙහාට ඇවිල්ලා අවුට්පුට් පවර් එක අඩු වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ඇම්ප්ලිෆයර් එක ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් වල තර්මල් මැනේජ්මන්ට් එක සිද්ධ කරලා තියෙන්නේ. හරි ලස්සන ඩිසයින් එකක්. ඒක මම ගොඩක් ජපනීස් ඇම්ප්ලිෆයර්ස් වල දැකලා තියෙනවා මේ තර්මල් මැනේජ්මන්ට් එකක්. ඉතින් PE ඇම්ප්ලිෆයර්ස් වලත් මේ විදිහටම යාලා තර්මල් මැනේජ්මන්ට් එකක් කරලා දෙනවා. මොකද මෙයාගේ මේ ඇම්ප්ලිෆයර් මොඩල් එකේ ලොකු හීට් සින්ක් එකක් නැති නිසා. ඉතින් මගේ ප්ලෑන් එක තියෙන දැන් මෙහෙමයි. මේ ට්‍රාන්සිස්ටර්ස් දෙක අලුතෙන් රිප්ලේස් කරලා ආය පාරක් බයසිං වෝල්ටේජ් ඔක්කොම චෙක් කරන්න ඕන. ඊළඟට අනිත් කාරණේ මම ඔයාලට කිව්වා මේ රෙසිස්ටර් එක අධික ලෙස රත් වෙද්දි මෙතන අධි වෝල්ටේජ් තාවක් තියෙනවා කියලා. මේක සාමාන්‍ය වෝල්ට් 23 වගේ වෝල්ටේජ් එකක් මෙතන ලීකේජ් එකකින්ද හම්බෙනවා. ඔන්න ඔය හේතුව හින්දා තමයි මේ ට්‍රාන්සිස්ටර්ස් ටික පිච්චෙන මූලිකම හේතුව. ඒ වෙද්දිත් මේ ට්‍රාන්සිස්ටර්ස් පිච්චිලා තිබ්බේ. ඉතින් කොහොම හරි
මේ විදිහට තමයි මේ පද්ධතියට හානිලා තියෙන්නේ. ඉතින් මුලින්ම කරන්න මේ දෙන්නව රිප්ලේස් කරනවා, කරලා බලන්න ඕනේ මේ බයිසිං වෝල්ටේජස් හරියට එනවද කියලා. මේ බයිසිං වෝල්ටේජ් එක වෝල්ට් දෙකක් වෝල්ට් එකක් වගේ තියෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව 2i 3i 55 ට්‍රාන්සිස්ටර්ස් හතර දාලා මට මේ සර්කිට් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. හැබැයි කම්ප්ලීට් කරපු ගමන් මම යව මේන් පවර් සප්ලයකට සම්බන්ධ කරන්නේ නැහැ. මේ ඇම්ප්ලිෆයර් එකේ තව විශේෂිත දෙයක් තමයි මේක 12 වෝල්ට් වලින් ඔපරේට් කරන්න පුළුවන්. මම මේක 12 වෝල්ට් 2 ඇම්පියර් ලිමිටඩ් නැත්නම් කරන්ට් ලිමිට් කරපු පවර් සප්ලයකින් මුලින් පවර් කරලා බලනවා. ඇම්ප්ලිෆයර් එක කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවාද කියලා. එහෙම වැඩ කරනවා නම් තමයි ටිකලාවක රන් කරලා ඔපරේෂන් එක චෙක් කරලා නැවත මෙයව 230 වෝල්ට් වලට ඩිරෙක්ට් සම්බන්ධ කරන්නේ. හොඳයි, අපි රිපේර් කරලා බලමු. මුලින්ම මේ දෙන්නව රිප්ලේස් කරලා බලන්න කොහොමද මගේ බයිසිං වෝල්ටේජ් එක තියෙන්නේ කියලා. හොඳයි, මේ විදිහ ඇම්ප්ලිෆයර් එකේ ඔක්කොම වැඩ කටයුතු ටික ඉවර කරගත්තා. පිටිපස්සේ තියෙන 2i 3i 55 ට්‍රාන්සිස්ටර්ස් ටිකත් රිප්ලේස් කරගත්තා. 2i 3i 55 ට්‍රාන්සිස්ටර්ස් රිප්ලේස් කරද්දී හොඳට මතක තියාගන්න එයාගේ බොඩි එක කියන කලෙක්ටර් පින් එක. එතකොට ප්‍රශ්න තියෙන්නේ කලෙක්ටර් පින් එක බොඩි එකත් එක්ක ෂෝට් වෙන්න බෑ. ඒකට හොඳ ඉන්සියුලේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ඉන්සියුලේෂන් එක මේ ඇන තද කරද්දී හරියට ඔයාලා සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ ඇම්ප්ලිෆයර් එක ඔක්කොම ඇසෙම්බල් කරලා ඉවරනට පස්සේ මල්ටිමීටර් චෙක් කරගත්තා. ට්‍රාන්සිස්ටර්ස් වල ෂෝට්ස් හරි බොඩි එකට ෂෝට් එකක් තියෙනවා කියලා එහෙම මොකුත් නැහැ. ඊට පස්සේ මෙයාව ලෝ වෝල්ටේජ් ටෙස්ට් එක කළා. ඒ කියන්නේ මගේ බෙන්ච් පවර් සප්ලයි එකෙන් 12 වෝල්ට් 2 ඇම්පියර් දීලා ටෙස්ට් කරගත්තා ඇම්ප්ලිෆයර් එකේ ඔපරේෂන් එක ඕකේද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව මේන්ස් පවර් එකෙන් පවර් අප් කරගන්න. පවර් අප් කරාම මම පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවා ඇම්ප්ලිෆයර් එක සුපුරුදු විදිහට වැඩ කරනවා. අපි ඇම්ප් එක ඔන් කරලා බලමු. අපිට මේ විදිහට පවර් ඔන් කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඇම්ප්ලිෆයර් එකෙන් පිටිපස්සේ වලට පසුවිමේ තියෙන ස්පීකර් තමයි මම කනෙක්ට් කරලා තියෙන්නේ. පොඩි හම් එකක් ඇහෙනවා වොලියුම් ෆුල් දාපුවාම. ඒ ඇරෙන්න ගොඩක් දුරකට ඇම්ප්ලිෆයර් එක ඕකේ. අපිට පුළුවන් ඕනනම් මියුසික් එකක් ප්ලේ කරන්න. මම මයික් 5 ඉන්පුට් එකකට මයි ෆෝන් එක කනෙක්ට් කරලා තියෙන්නේ. දැන් මම ඔඩියෝ එක ඔන් කළා. දැන්ට මාස්ටර් වොලියුම් එක සාමාන්‍යයෙන් ලෙවල් 1 වල වගේ තියෙන්නේ. මම බේස් ට්‍රිපල් ඔක්කොම අඩු කරගෙන තියෙන්නේ. ඕනනම් ටිකක් වැඩි කරගන්න පුළුවන්. ටිකක් වොලියුම් වැඩි කළොත් ඉතින් මේ විදිහට ඇම්ප්ලිෆයර් එක සුපුරුදු විදිහටම වැඩ කරනවා. ඉතින් මේක හදන්න බැහැ කියලා අයින් කරලා දාපු ඇම්ප්ලිෆයර් එකක්. මේ ඇම්ප්ලිෆයර් එකේ තිබුණු මූලිකම ගැටලුව උනේ රෙපෙයා එකේදී. ඒ රෙපෙයා කරපු කෙනා අතින් අතපසුවීමක් වෙලා මෙන්න මෙතන 56 ඔම් සෙනුව 0.68 ඔම් රෙසිස්ටර් එකක් රිප්ලේස් කරපු එක. ඉතින් ඒ රිප්ලේස්මන්ට් එකේ වැරද්ද නිසා සිද්ධ වෙන්නේ මෙතනින් අධික ධාරාවක් ගිහිල්ලා මේ ට්‍රාන්සිස්ටරේ පිච්චිලා මේ ට්‍රාන්සිස්ටරේ බේස් එක හරහා කරන්ට් එක ගිහිල්ලා අනිත් ට්‍රාන්සිස්ටරේ බයිසින් ඔක්කොම වෙනස් වෙලා මේ ඔක්කොම ප්‍රශ්නත් නිසා මේ සෙක්ෂන් එකේ තියෙන පවර් ට්‍රාන්සිස්ටර් හතර පිච්චෙන එක. ඉතින් මමත් මේ දේවල් හරියට චෙක් නොකර මේ ට්‍රාන්සිස්ටර් වල පිච්චිච්ච ටික මාරු කරලා මෙන්න මේ ට්‍රාන්සිස්ටර්ස් ටික නිකම්ම මාරු කළා නම් මටත් මේ ප්‍රශ්නේ ආයෙත් අත්විඳින්න වෙනවා. එහෙම නැතුව මේක කොටස් වශයෙන් බලලා මේක තියරි එක හරියට අවබෝධ කරගත්තට පස්සේ අපිට පුළුවන් හදන්න බෑ කියන ඕනම දෙයක් බොහොම පහසුවෙන් හදන්න. ඉතින් මෙතෙන්දි මම කළේ අපි එදිනෙදා අපි ඉගෙන ගත්ත ක්ලාස් AB ඇම්ප්ලිෆයර්ස් වල තියෙන තියරිස් පාවිච්චි කරපු එක. පළවෙනි තියරි එක උනේ කොහොමද මේක බයස් වෝල්ටේජ් එක හරියට හදාගන්නේ. ඒ බයස් වෝල්ටේජ් එකෙන් පස්සේ කොහොමද ෆස්ට් ස්ටේජ් එකේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් වලින් කොහොමද ඊළඟ අවුට්පුට් ස්ටේජ් එකේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් වල වෝල්ටේජ් එක ගෙනියන්න ඕන සහ ඒ වැලියුස් කොහොමද තියෙන්නේ සහ ලෝ වෝල්ටේජ් ටෙස්ට් එක කරලා බැලුවා. මම එළියෙන් කරන්ට් ලිමිටින් පවර් සප්ලයෙන් පවර් කරලා එතනදී බැලුවා මේ ලෝඩ් එක බැලන්ස්ද කියලා. එතන හම්බුණා මේ හොයාගන්න ලැබුණා ලෝඩ් එක බැලන්ස් නැහැ කියලා. ඊට පස්සේ මම රෙසිස්ටර් වැලියුස් දෙක රෙසිස්ටර්ස් එක ගලවලා චෙක් කරලා බැලුවේ. එතකොට හම්බුණා මෙතන ක්‍රිටිකල් ඉෂුව එකක් තියෙනවා රෙසිස්ටර්ස් වල. ඉතින් ඒක සෝල්ව් කරාට පස්සේ අපිට පුළුවන් කමක් ලැබුණා 2i 3i 55 නැත් අවුට්පුට් ට්‍රාන්සිස්ටර්ස් ටික සුපුරුදු විදිහට කනෙක්ට් කරලා අපේ ඇම්ප්ලිෆයර් එක ගොඩදා ගන්න. ඉතින් ගොඩක් සතුටු වෙනවා මම මේ වගේ අහක දාන්න තිබුණ ඇම්ප්ලිෆයර් එකක් ගොඩ දාගන්න පුළුවන් වුණාට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති මූලිකවම ක්ලාස් AB ඇම්ප්ලිෆයර් එකක් නැත්නම් මේ අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන ඇම්ප්ලිෆයර් එකේ ක්‍රියාකාරීත්වය සහ ඒකේ අභ්‍යන්තර කොටස් ටික දැනගන්න. ඉතින් ඔය විදිහ තමයි රෙපෙයා එක මම සිද්ධ කරේ.
රෙපේක අතරතුරදී මල්ටිමීටර් මෙෂර්මන්ට්ස් වගේ දේවල් මම වීඩියෝ වල ඉන්ක්ලූඩ් කරන්නේ නැති මූලිකම හේතුව තමයි ඒකට කැමරා ට්‍රයිපොඩ් එකක් ඒ අවශ්‍ය පහසුකම් ටික මඟව නැති එකත් අද අකුණු ගහන වෙද එකක් තියෙන නිසා මට සැනින් සැරේ මේ ටෙස්ට් එක නවත්ත නවත්ත කරන්න වීමත් නිසා තමයි මූලිකම හේතු උනේ මේකේ සම්පූර්ණ මම ටෙස්ට් පොයින්ට් වල වෝල්ටේජස් ගන්න එක වගේ දේවල් මම වීඩියෝ වල ඉන්ක්ලූඩ් නොකරේ. නමුත් මම හිතනවා වීඩියෝ එක ක්ලියර් වෙන්නේ නැති මේ කැටි සටහනත් එක්ක ඔයාලට යදාල වෝල්ටීයතාවයන් සඳහන් කරපු ආකාරයට. ඉතින් ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.